හොඳයි අද අපි channel 9 අපේ ව්‍යාපෘතියේ සාකච්ඡා සඳහා සහභාගී වෙනවා විදේශ සම්බන්ධතා නිපුණතා සංවර්ධන සහ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා අපි ඔබතුමාට තවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. ආයුබෝවන්. අමුතුමනි ඉස්සෙල්ලා මම අහන්න කැමති ඔබතුමාගෙන් මේ බොරළුගොඩ සිංහා කියව මොනවද මතක් වෙන්නේ? बोरलगढ़ सिंह के नाम पेटबंदे मगे आदरणीय पियाट फिलिप गुण मेतम बोरलगढ़ उपांग गबन सा बोम एडितरव सिंह कटियट पेर अटे लंकादेश पालने समाजी महाजनता वगे अरगलियान इदिरीट के दुन නායකත්ව නිසා මං හිතන්නේ නම පට බඳිනේ. අතනම බොරළුගොඩ සිංහා එදා ඩීඒ රාජපක්ෂවරුත් එක්කලා එකට කටයුතු කරපු දේශපාලනඥයෙක්. අද ඔබතුමා රාජපක්ෂවරුත් එක්ක කටයුතු කරන්නේ. මේ දීර්ඝ සම්බන්ධතාවය පිළිබඳව ඔබතුමාට මොනවද හිතෙන්නේ? අතවසේ මේකම පොදු ජන අරගලයේ නිදහස් හටනේ ඒ කාලේ රොහණ සිංහා කියලා කිව්වා. जराज मंत्रण सभा पात्रे डी एम राजपक्ष अडवाय सिंह नतीवना अतरमारणी राज मंत्रण सभा डी ए राजपक्ष पत्थम निदह सटने अपे जाति व्यापार हे भाग्यम प्रगतिशीली कंदवरी देशपालन व्यापार අපි දෙගොල්ල විශාල දීර්ඝ කාලීන සහභාගීත්වයක සම්බන්ධයකින් කටයුතු කරා. මුලින් දැන් ඔබතුමා නියෝජනය කරන්නේ මහජන එක්සත් පෙරමුණ. හැබැයි රාජපක්ෂෝ නියෝජනය කරේ ශ්‍රී ලංකා අදහස් පෙරමුණ. දැන් ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ දැන් මේ දෙකේ අතර ප්‍රතිපත්තිමය සමානකම් තිබෙනවද? ප්‍රතිපත්තිමය වශයෙන් එකට වැඩ කරා 956 පළවෙනි यूएनपी विरोधी आंडू को महाजन पेरमुन के पेरमुन बलहणी को दिगुलाम दबंत हाउल बंदर नायक मेतमा के प्रधान अग्रमाटे आंडू भीकर गुडनगीम सदा मंगिताने खटीद श्रीलंका दापक्षे अवस्थावेदी विप्लवकारी संस्थान पक्षे नायक फिलिप गुलाम मेहतम सानित कुड़ा देशपालन पक्ष महासंगरू संग ये महापेरली अति करे यही इकट्ठा वेडकरण प्रतिपत्ति समुदाय अति उना पशुकाले पड़ी पड़ी वेनस्कती अति अनुगमने करण क्रिया मार्ग हा ये वेगे हा क्रियाकारिवे अरबूद वेम सिटिया ये पुद ओण कम इकम प्रवाह प्रवाह कालपरिचेदी एक विपक्षी नायक उबतुमा क्रियाकली ඒ කාලේ තුල තාමත්ම බැරෑරුම් දේශපාලන කාර්යභාරයක් ඉෂ්ට කරන්න තිබුණේ. ඒ කාර්යභාරයේ ප්‍රතිඵලයක් තමයි අද මේ භුක්ති විඳින්නේ. මොකක්ද ඒ ගැන හිතෙන්නේ? 2015 මහින්ද රාජපක්ෂ මහත්මයා ජනපති වරණයෙන් පැරදුනට පස්සේ ඒ ආණ්ඩුවට අභියෝග කළ හැකි ගමනක් අවශ්‍ය වී තිබුණා. ඒ මොකද අපි දැනිලස අවමෝද කරගෙන හිටියා අන්ත දක්ෂිණාංශික රජයක් මවට පත් වෙනවා ජනතාවට විරුද්ධව කටයුතු කරන දේශයට විරුද්ධව කටයුතු ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා අතහැර බොහෝය ගියත් අපි විරුද්ධ පක්ෂයේ හැටියට කුඩා කණ්ඩායමක් එකතු වෙලා මහජනය කිරීමේ විශ්වාසය තබලා නුගේගොඩ මහා රැලිය ආරම්භ කරා ඒ පළවෙනි වැඩිමුරේ මහින්ද සුලඟ මහින්ද සුලඟ ඒකේ නායකත්වය දෙන්න මට පුළුවන් වුණා පාර්ලිමේන්තුවේ ඇතුලේ ඒ කණ්ඩායම අපි ගොඩනැගුවා
කතානායක තුමා අපිව පිළිගන්න තුනට අපි විශාලම මන්ත්‍රී කණ්ඩායම් බවට මහා මැතිවරණය වෙනකොට පත් වුණා. ඉතින් ඒ මහා පෙරළිය ඇති කරන්න පුළුවන් බිමල් වීරවංශමැතිතුමා, තේ ගම්මන්පෙළ වාසුදෙන්නා නායක කරමන්තුමා, ඒ වගේම ශ්‍රී ලංකා දහස් පක්ෂයේ ආණ්ඩුවට නොගියපු මන්ත්‍රීවරු කීප දෙනෙක් රටවටි මේ මහජන බලවේගයෙන් ගිනියම අගෝස්තු මාසයේ මහා මැතිවරණය වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැවැන්ත මහජන බලයක් රටේ ගොඩනැගිලා තුමාගේ නායකත්වයෙන් මහා මැතිවරණයට අපි මුහුණ දුන්නා. ළඟ 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 ප්‍රතිඵලයකට එතුමාව මාස කිහිපයකට පෙර ප්‍රතික්ෂේප කරයි කියන ඡන්ද ප්‍රතිඵලය මහා වෙනසකට භාජනය වෙන්නට පුළුවන් කරලා තිබුණා. දැන් ඔබතුමාලට ජනතාවගේ ප්‍රසාදය තිබෙන්නේ වමේ දේශපාලන බලවේගයක් බලවේගී නායකයෙකු විදිහට. ඇත්තටම වමේ දේශපාලන බලවේගී නායකයෙකු විදිහට මේ වෙලාවේදී ඔබතුමාලා ජනතාව රවට්ටනවා කියලා කිව්වොත් කවුරු හරි නොයි කතන්දර කියන්න ඕනම කෙනෙක් අයිතිය තියෙනවා. වමේ දේශපාලනය කියන්නේ දකුණට විරුද්ධ දේශපාලනය. එක හා දකුණ අනුගමනය නොකරන වැඩපිළිවෙලක් සමාජයක් ගොඩනගන්නට කටයුතු කිරීම. ඒ වෙනුවෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිමය වශයෙන් විවිධ තත්ත්වයන් එක් එක් රටවල් වල පවතිනවා. සා අපි 56 පළමු වරට කතිර බලෙන් පොදු ජන ආණ්ඩුවක් ගොඩනැගුවා. හිතන්න ඒක තමයි ප්‍රධාන වෙනස ශ්‍රී ලංකාවේ වම. ප්‍රජාතන්ත්‍රවාදීව සභාංග පෙරමුණු තුළින් ආණ්ඩුමලය දිනාගෙන දකුණෙන් අපේ අතට ගන්න මාජන සුභසිද්ධිය පිණිස රටේ ප්‍රගති හා ස්වාධීනත්වය පිණිස වැඩ. ඒ නිසා කොමන දාර්ශනික ස්ථාවරයකින් අපි විවේචනය කරන්න පුළුවන් යථාර්ථයේ මත ගමන් කළ යුතු වාමාංශික ව්‍යාපාරයක තමයි අපි නිරත වී සිටින්නේ. ඔබතුමා විශ්වාස කරනවද ඔබතුමත් හිටපු ඔබතුමත් එක්ක වමේ ව්‍යාපාරේ හිටපු සාමාන්‍ය ඡන්දදායකින්ට සාධාරණ ඉෂ්ට කරන්න ඔබතුමාට පුළුවන් වුණා කියලා? ඇත්ත වශයෙන්ම ඡන්දදායක ජනතාව මං කලින් කියන්නේ අපි කෙරෙහි විශ්වාසය තබලා දීර්ඝ කාලයක් විශේෂයෙන් 2015 මහමැතිවරණයෙන් පස්සේ වුණා. අපි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ කිසි වරමක් නැතුව වැටකකා ඉන්නකොටම මහජනයට බැට වැදුනා. ආර්ථික අවුල් ජාලාවකට පත් වුණා. මහා වංචාව මහා බැංකුවේ වුණා. ඒවට සටන් කරේ අපි මහජන ස්ථාව සමග මහජන විශ්වාසය තිබුණ නිසායි ඒ සටන් කරන්න පුළුවන් වුණේ. ජාත්‍යන්තරව අපේ රටේ විලංගු දාලා නිදහසන යටපත් කරනකොට ජිනීවා ගිහිල්ලා ඒවට විරුද්ධව අපි මහජනතාව සමග රටේ කටයුතු කරා. පාර්ලිමේන්තුවේ ඇතුළේ කටයුතු කරා එකමද විපක්ෂය. මහජන විශ්වාසය මේ ආණ්ඩුව තුල බොහෝ වැඩ කටයුතු කරන්න තිබෙනවා. අපි ඉන්නේ දැන් අන්තර් පාලන කාලයක්. ආණ්ඩුව පිටේව ජනාධිපතිතුමා මහා ජයග්‍රහණයකට මේ මහජන ප්‍රවාහය ගෙනාවා. ඊට පෙරාතුව පළාත් පාලන මැතිවරණයේ මහා ප්‍රවාහයක ජයග්‍රහණයක් ලැබුවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්. දැන් මහා මැතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගලා අයවැලේකන ඉදිරිපත් කරලා සංවර්ධන ක්‍රියාද මහර්ගය ජනතාවට ඉෂ්ට කිරීමේ ගමනට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මහජන විශ්වාසය තිබෙන බව අපි තාම ඕනෑකමින් දන්නවා. රටේ ලෝකයේ අවුරුදු 100කට ඇති නොවුණු වසංගතයක් වෛරසයක් ලෝකෙම වෙලාගෙන තියෙද්දී අපේ ජයග්‍රාහි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඇති රජයට එතුමා දුන්නු සක්‍රීය මැදිහත් වුණු නායකත්වය තුළ මේ
වෛරසේ භයානක හානියෙන් ශ්‍රී ලංකාව බේරාගෙන කලමනාකරණය කරගන්න පුළුවන් වුණා. මේ මහජනය අද දකින්නේ පිට රටවල් ගැනම කතා කරන දේ අත් දෙකින් දකිනවා. ඉතින් මේ ගමන කෙරෙහි මහජනතාව විශ්වාසය තියෙනවා. රටංග පිලිප් කුණවර්ධන මෙතුමාගේ ඉඳලා දිනේෂ් කුණවර්ධන දක්වා මහා විශාල දේශපාලන රුක්ෂය. ඒක මේ ශ්‍රී ලංකාවේ මහ පොළොවේ විනාශ කරන්න බැරි තරම් අතු විහිදුණු රුක්ෂය. හැබැයි එහෙම රුක්ෂයක් නොවන දේශපාලන පළපුරුද්දක් නැති ගෝඨාභය රාජපක්ෂ මෙතුමා ඉතා විශාල ජයග්‍රහණයක් ලබනවා ජනාධිපතිවරයා විදිහට. මොනවද හිතෙන්නේ පුතුමාට? मैं अभी पशुनीय कालेम यम यम प्रधान अरमुन साक्षात्कर कटयत कर गमने एकाराशुन बलवेग विशीन जनाधिपत्म जयग्रहणे करंट इद्रिपत जयग्रहणे रटट अति करना हवल वी कटयत कर देशपालन नायक राशि अक्कीो पक्ष राशि अक्कीो सह देशपाल नोवन बलवेग इन्नो महासंगरवन इन्नो अभी विश्वास विशाल जाग्राही आडंबर व्यक्ति नोटे देशपालन कुशलता हंगी मुख गोटावे राजपक्ष प्रसिद्धि गलो मन देशपालन पक्षेक क्रियाकारी नौन देशपालन ප්‍රවාහයන් හි ආభాෂයේ සාබ්දකීම් රාශිය තියෙනවා. හා කලමනාකරණය පිළිබඳ අධ්‍යක්ීම් රාශියක් තිබෙනවා. අපේ මාතෘභූමියේ මුහුණ දුන්න අභියෝගාත්මක කාල පරිච්ඡේදය හතුරු සතුරු කොටි පරදවා රට දිනන්නට නායකත්වයේ ලබා දෙනකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම්වරයාට සියලු කටයුතු මග පෙන්වීමෙන් මෙහෙුවේ ගෝඨාභය රාජපක්ෂ පළල්මතම අධ්‍යක්ෂ සම්භාරයක් තියෙනවා. දැන් මහජන පක්ෂයේ නැත්නම් මහජන එක්සත් පෙරමුණට පණපෙව්වේ මෙරටේ මහා සංඝරත්නය. හැබැයි පහුගිය කාලයේදී මහා සංඝරත්නට මෙරටේ අති විශාල අභියෝගයකට මුහුණ දෙන්න සුණා, විශාල අපවාදයන්ට මුහුණ දෙන්න සුදුනා. ඔබතුමා සහයමකට පත් වෙනවද? ඔබතුමාගේ පක්ෂය අපේ හාමුදුරුවෝ වෙනුවෙන් නැත්නම් මහා සංඝරත්න වෙනුවෙන් සාධාරණ විදිහට පෙනී හිටියයි කියලා. ඔව්, අපි දිගටම පෙනී ඉඳලා තියෙනවා. අපේ ප්‍රතිපත්තියේ එක පැහැදිලි බැඳියාවක්. ඒ වගේම පාර්ලිමේන්තු වේදිකාවේ වෙනුවෙන් පාවිච්චි කළා යදලා තියෙනවා. ප්‍රතිගාමී ආණ්ඩුවේ ඒ මර්ධනයේ කාරී තත්ත්වයන් ආපු සෑම විටම අපි මැදිහත් වෙලා තියෙනවා. සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මහා සංඝරුවන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රකාශනයන් වල තිබෙන කරුණු ගැන මේ මාජනෙක්සත් පෙරමුණේ බැඳියාව, ඒ ගෞරවය, ඒ කැපවීම කිසිදු වෙනසක් නැහැ. ඒ ඉෂ්ට කරන්නටත් මහා පාරට බයින්න ඕනේ තන මහා පාරට බැලලා තියෙනවා. කඳුළු ගෑස් ගහන තැන කඳුළු ගෑස් කාලා තියෙනවා. අපිට වෙඩි තියෙනකොට පොලිස් බලකායන් එවලා අබේරාමේදී මාජනික්ෂ පෙරමුණ කටයුතු කරපු එතන හිටපු එකම දේශපාලන පක්ෂය අමතක කරන්න එපා. ඒකේ රාජ්‍ය වෙනුවෙන් පැණි හිටපු දේශපාලන පක්ෂයක් කවුරුත් කතා නොකරන කාලේ. ඒක තමයි මම මේ අහන්නේ. ඒ ඒ ඒ මහා විශාල කැපවීමට जनता साधारण अगे मक्ति लुमाटे सहम पत्ते जनता अंत तोर अवस्था लें अफेर अटे फेरमुन बलवेग मता अभी पनसाइट पशे पेरमुनाती आंडने प्रगतिशीली जाति वामांसिक बलवेग वाले इकमुह नितर गिविंग वाले तमा आंड बीकलती अपे कंदूर आंड अभी हौल कार्यत्व गमंकिरीम गण जनता मगे तिमेन बंदियाव गौरवे सा ये वेनुवेंगू
කර්තව්‍යයක් ඉෂ්ට කරන්න පැවරෙන වගකීම කරයි. මම හිතන ජනතාව අපි කරේ දක්වා තිබෙන ප්‍රසාදය ගෞරවය අපිට අමතක කරන්නට බෑ. හොඳයි. දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට කටයුතු කළා. දැන් ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු දැන් මන්ත්‍රී දුර අහිමව ඉන්නේ ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. හැබැයි දැන් මේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා විපක්ෂය බරපතල අරගලයක් කරනවා. ඔබතුමා මොනවද හිතන්නේ? මම හිතන්නේ පාර්ලිමේන්තුව විසිරා යෑමට ව්‍යවස්ථාවක් ඒ අයම හදපු ව්‍යවස්ථා සංශෝධනය 19 තියෙන අවුරුදු 4 මාරකට පස්සේ තමයි පාර්ලිමේන්තුව විසිරන්න පුළුවන්. අපි ඉතිහාසයට හැරලා බලමු. අනිත් ජනාධිපතිවරුන්ට ජනවරිමින් පස්සේ පාර්ලිමේන්තු විසිරන බලය ලැබිලා තිබුණා. ඒක අහෝසි කරේ පසුගිය ආණ්ඩුව. ඉතින් අවුරුදු 4 මාරෙන් පස්සේ නොවැම්බර් මාසයේ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මාස ගණනාවක් අවුරුදු 4 මාරේ දින එනකන් ඉඳලා ස්ථාවර ශක්තිමත් මහජනයා ඉල්ලන පාර්ලිමේන්තු මැතිවරණය ලබා දීමට පාර්ලිමේන්තු විසිරුවා හැරියා. ඊට පස්සේ ඒ විසිරවයරපු පාර්ලිමේන්තුවෙන් පස්සේ තියෙන්නේ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම. ඉතින් ඒ කාර්යභාරයට අවශ්‍ය විපත්තානුකූල පියවරවල්ගෙන එය මැතිවරණ කොමිසමට පවරලා තියෙනවා. මේ මැතිවරණ කොමිසම ඕනේ කටයුත්ත ඉෂ්ට කරන්න අපේ මතය එකයි. පසුගිය දිනයක් කල් දැම්මා මම කලින් කිව්වා වගේ කොරෝනා වෛරසයේ භයානකකම තත්ත්වය තුළ එය කළමනාකරණය වී හුඟක් දුරට මැකි ගොස් තිබෙනවා. ඉක්මනින් මැතිවරණය ජනතාව බලාපොරොත්තු වෙනවා. මොකද ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනේ ආණ්ඩුවක් හදන්න. රටේ නීති හදන්න ඕනේ. රටේ ජනතාවට හා අපේ මාතෘභූමියට විරුද්ධ ගෙනාපු නීති අයින් කරන්න ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ අපි කටයුතු කරනවා. දෙදඟ රටකට තනියම ගොඩනගින්න බෑ. හැබැයි රටකට ලෝකයේත් එක්ක සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්නේ විදේශ සම්බන්ධ අමාත්‍යංශයත් එක්ක. දැන් ඒකේ ප්‍රධාන වගකීම ඔබතුමාට පැවරලා තිබෙනවා. හැබැයි මේ වෙලාවේ ඔබතුමාට ඊට වඩා බැරෑරුම් කාර්යයකට මුහුණ දෙන්න සිදු වුණා කොරෝනාත් එක්කලා. මේ වෙලාවේ ජාත්‍යන්තර සම්බන්ධ නැත්නම් රාජතාන්ත්‍රික සම්බන්ධ කොහොමද ඔබතුමා පවත්වාගෙන යන්නේ? ඊටාම සාර්ථකව පවත්වාගෙන යනවා. කිසිදු ගැටලු සහගත තත්වයක් නැහැ. විදේශ රටවල විදේශ ඇමතිවරු අද අපි නව තාක්ෂණයෙන් කතා බස් කරනවා. අදහස් හුමාර කරනවා. ජනාධිපතිතුමා අරගන්නා වූ තීරණයන් ඒ අයට දැනගන්න ලබාගෙන ඒගොල්ලන්ගෙන් ඒ රටවල් වලින් ලැබෙන යෝජනා අදහස් අපි ශ්‍රී ලංකාව ගැන අගය කරන පණිවිඩය අපි යලිත් අමාත්‍යංශය හරහා සාකච්ඡා කරනවා අමාත්‍ය මණ්ඩලයේ මට්ටමින්. ඇමතුමනේ අපේ රටේ හුඟක් මිනිස්සු මේ පුංචි රටට අවලාද කරමින් මේ පුංචි රට විවේචන කරමින් විදෙස්ගත වුණා. හැමෝ දෙනාම නෙවෙයි සමහර අය. හැබැයි දැන් ඔවුන්ට අපේ රටේ අවශ්‍යතාව මතුවලා තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට ඔබතුමා දැඩි අපහසුතාවයකට මැදිවිලා ඉන්න මේ වෙලාව ඔවුන් ගින්න ගන්න. දැන් කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ලෝකේ පුරාම ගුවන් තොටුපළවල් වහලා. මොම්සුණු ප්‍රමාණයක් ගුවන් තොටුපළ ඇරලා තියෙනවා. මොකද මේ ලොවම වෙලාගත්ත භයානක වෛරසය කොරෝනා. ඒ නිසා මහජනය දන්නවා ගමනාගමනයේ තියෙන ගැටලු, ඒ රටවල් වලින් පිටවීමට තියෙන ගැටලු, ගමන් කරන්න තියෙන සුවිශේෂ අවසර දෙන්න ඕනේ රටින් රට ගුවන් යානයකට හෝ. ඒ අනුව අපිට කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ වැඩපිළිවෙල ගමන් කරවමින් ඉන්නවා. තව කොච්චර ප්‍රමාණයක් අපිට විදේශීයන්හි ඉන්න ශ්‍රී ලංකාව ගෙන්වා ගන්න තිබෙනවද? දැන් ශ්‍රී ලංකයන් සමහර අය පැමිණි අය තාපහු යනවා ගිහිල්ලා වැඩ කරන්න අවස්ථාව. ඉතාලියට යනවා, කොරියාවට යනවා ආපු අය. ඉතින් එන්න ඕන අය ඉන්නවා. ශිෂ්‍යයන්ගේ මොහොමිට යුරෝපේ පුරා මේක නිවාඩු කාලේ.
ग्रीष्म ऋतु एनिसा ये प्रमाण वैडी प्रमाण इलीम कल्ला शिष्य वो मोहम्मया ये फलवीनी इलीम कर प्रमाण गेरेन्ट पुलवां कम टाइम आप किट्टु कल्ला थी था नम था इन श्रीलांक योग पद प्रख्या तमंगे मातृभूमिय लेसिंग अमतकर बैनी विशेष मातृभूमिय इतम आदर्श मत्व मे अर्बुद अभियोगे कलवना करने निशा ये निशा ये रटवलिंग क्षमता आया इलेम करना अभी मे बैड सटान पिलवेल कर කොරෝනා වසංගතත් එක්ක රට නැවත ගොඩනැගීමේදී ඔබතුමාට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. මොකද පෞද්ගලිකාංශයේ ලක්ෂ 35ක රැකියා සුරක්ෂිත කිරීම වගකීම තියෙන ඔබතුමාට. මොනවද මේ වෙනකොට අරන් තියෙන ක්‍රියාමාර්ග ඒ කටයුතු ඉටු කරන්න. කම්කරෝ මාත්‍යවරයා ඇටියට රජයේ තීරණය ජනපතිතුමත් අගමැතිතුමත් සාකච්ඡා කරලා අපි යම් කිසි බඩපිල්ලකට වගකීම් බාරගත්තා තයි පාක්ෂික කමිටුවක් මඟින් ඒ කියන්නේ පෞද්ගලික අංශයේ ස්වාමීවරු හා පුතු වෘත්තීය සමಿತಿ නියෝජනය කරන අපේ වැඩ කරන ජනතාවගේ ප්‍රධාන වෘත්ති සමಿತಿ රාශියක් කම්කර අමාත්‍යංශය හැටියට මේ පාර්ශවයන් තුන සාකච්ඡා කළා රැකියාවලින් කිසිවකු අයින් කරන්න එපා රැකියාව නැවත කැඳවීමේදී සෞඛ්‍ය නීති රාශියක් තියෙනවා ඒ වාට යටත්ව කැඳවා රැකියාව කිරීමට ක්‍රමානුකූල ආර්ථික නිෂ්පාදන අංශ පටන් ගන්නවා ඒ දැන් කොටක් පටන්ගෙන ඒ අයට රැකියාව දෙන්න බැරි නම් 50% කලින් වැටුපෙන් හෝ එහෙම නැත්නම් 14,500ක आवा मैं गेदर इंड सिद्ध वेन दवस दवा गेवी मटे कंगतावे कावा मंगित ना मैं गीता वेदगा जय ग्रहण लक्ष तिष्पाह कट अधिक प्रमाण रक्षावलिंग एलिट एवं हो अस्कर ने आम पुत दुन सा आम पुतुंगे सामे ले दुनु पड़ा ये वगे व ඒ වගේ ගැටලු තියෙනවා නම් අපි අමාත්‍යංශය හැටියට කම් කරවම වහමැදියත් වෙන විවිධ තැන්වල වැඩ පටන් ගන්න බැරි අර්බුද තියෙනවා අමුද්‍රව්‍ය නොමැතිකම ගෙන්වා ගැනීමේ ගැටලු අපනයනය කිරීමට තියෙන ගැටලු ඒවත් සාකච්ඡා කරමින් මේ ආර්ථිකය යළි ක්‍රියාකාරී කිරීමට නම් වැඩ කරන ජනතාව අවශ්‍යයි अपे लंकावे हापुतु असू अट दम किट्टु प्रमाण इन तंग ओहुन रखगण आंडु मुनोद क्रियाकरण आंडु कोहुद क्रियाकरण आंडु इदा पहदिलेव हापुतु सा ए आयतन वल कटयुतु करन आगे पलविनी मेलियातुने मूल्य में अरबुद एकने बैंकु नाय पोली पोली विशेषें सहनयक पारुन आपस वायकर गणी में काल्याण खलदम ये वागे मालुत नाय इल्ला सिटन अवस्था वल लेवट अवस्था वल बादी लतीनो ये वागे मापे विदेश विनिमय इत्रिकर गणी में अवस्था वे मत दवंत इद पालने आनायने अंगे अतिकरा विशेष में कार वाहन संधा अपे विदेश धान्योटिकवा दुंड तेल पेट्रोल के आप विदेश धनयानीजयम पलवनी पीवरा अटे अत्यावश्य महाजन जीवित निष्पादने अत्यावश्य पमनाई आने की लिहिल प्रतिपत्ति दीर मधुगास्तु संशोधनी कर्मी මේ සියලු සහන දෙන්න ඔබතුමාලා බිලියන 200ක අලුතෙන් සල්ලි අච්චු ගහුවා කියන කතාව ඇත්තද මුදල්
මහජනයාට මහජන අත්‍යවශ්‍ය සේවා ගමන් කරවීම සඳහා මධ්‍යම බැංකුවෙන් නිකුත් කරලා තිබෙනවා. බිලියන 100කට වැඩි ප්‍රමාණයක් ආර්ථිකයට අලුතෙන් ඇතුළු කරලා තියෙනවා. ඉතින් ආර්ථිකයට අලුතෙන් ඇතුළු කරා කියන්නේ අපිට රජයට වියදම් කිරීමේ සීමාව තුළ ආර්ථිකය පවත්වාගෙන යන්න තිබෙන කාර්යයක් මිසක් විටින් විට මුදල් මුද්‍රණය කිරීම දිගටම සිදු වුණු දෙයක්. එතකොට මේ මාස කීපයකට සැරයක් මුදල් නෝට්ටු ප්‍රමාණයක් අච්චු ගන්න. අපිට වියදම් වෙන්න ගියපු විශාල මුදල් ප්‍රමාණයක් අපි ඉතිරි කරගත්තා. පිටරටට යන්න තිබුණු අනවශ්‍ය වියදම් සඳහා. ඒ මුදල් ඔක්කොම තමයි මේ වියදම් කරමින් සහ පළවෙනි කාර්තුව සඳහා පළවෙනි මාස හතරේ කෙටි අයවැයක් තිබුණ අනුමත වෙලා අප්‍රේල් 30 වෙනි තුරු ඊට පස්සේ ජනාධිපතිතුමාට විශේෂ බලයක් එනවා පාර්ලිමේන්තු ඡන්දේ තියෙනකන් හදිසි වියදම් අනුමත කිරීමට. ඒ ආකාරයෙන් අපි ගමන් කරන්න නැතුව වෙන දෙයක්කින් මේ කටයුතු කරන්න බින්නේ බොහොම ප්‍රසිද්ධියේ විරුද්ධව කටයුතු කරන. දැන් මේ රෝගීන් දිනපතා හඳුනා ගන්න ප්‍රමාණය එවැළම මාඥයන්ට දැනගන්න ලැබෙනවා. රෝහල්ගත කරන ප්‍රමාණය එවැළම ජනතාව. ඒ වගේම අපේ නේවාසිකව ප්‍රතිකාර ලබන ප්‍රමාණය සංඛ්‍යාව මේක විවෘතයි. ඒ වගේම තමයි මහා බැංකුව නිකුත් කරන නිවේදන ප්‍රසිද්ධියට පත් වෙනවා. වෙනදා කවදාවත් මේවා මේ ගුවන් විදුලියේ විද්‍යුත් ජනමාදයේ පේන්නේ නැහැ. දැන් ප්‍රසිද්ධිය තියෙනවා මෙන්න මහා බැංකුව නිකුත් කරලා ණය ක්‍රමය මේකයි. මේ කොටස් වලට ණය ගත හැකි මේ පොලිං යටතේ මෙච්චර ප්‍රමාණයක් ලැබෙනවා ආදි වශයෙන්. හොඳයි දැන් ඔබතුමා මහ බැංකුව ගැන කතා කරනකොට 2015 දී මහ බැංකුව කොල්ලේ කෑවා ඒකට රජේ. හැබැයි ඒකට ඒ වෙනකොට ඔබතුමාලේ කණ්ඩායම යම්ම පිරිසක් ඒ පැත්තේ හිටියා. මොනවද මේ සම්බන්ධයෙන් මේ ආණ්ඩු මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? මහ බැංකුව මංකොල්ල කාපු වෙලාවේ ඒට විරුද්ධව මේ හොරු අල්ලන්නට කියන සටන හා මේ විනාශය තවත් වීම වළක්ව ගන්න අපි එදා ඒකබද්ධ විපක්ෂය හැටියට පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුවෙන් පිට මේ යහ පැත්තේ මහා බැංකුව ඉස්සරහා මේ ආපහු මේ මහා බැංකුව අධිපතිවරයා පත් කිරීමේ ප්‍රශ්නේදී අපිට යකඩ වැටවල් අවුල්ලලා අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් රෝහල් ගතත් වුණා මට මතක. එක්කෙනෙක් මන්ත්‍රීවරෙක් එක්කෙනෙක් මන්ත්‍රීතුමියක්. අපිට අපි එවැනි අරගලයන් වල හඬ තමයි මහා බැංකුව යම් කිසි දුරකට ඉතුරු වුණේ. ඉතින් නමුත් ඒ නීති විරෝධී මහජන මුදල් මංකොල්ලයට විරුද්ධව නීත්‍යානුකූල පියවරවල් ක්‍රියා කරමින් ඉස්සරහට යනවා. එතරම් තුනේ ඔබතුම මහජන එක්සත් පෙරමුණේ නායකයනේ. ඔබතුම මේ ආණ්ඩුවත් එක්ක හිටියට ඇත්තටම මේ මොකද්ද තියෙන චෝදනාව රනිල් සහ රාජපක්ෂ අතර ගිවිසුමක් තියෙනවද? මේ චෝදනා යහට මෙහාට සිද්ධ වෙන මිසක් නීත්‍ය අනුකූල ක්‍රියාමාර්ග නොගන්නේ. නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි එකක් මතක තබා ගන්න ඕනේ මම කලින් කිව්වේ අපි කෙටි කාල මාස කිහිපයක ආණ්ඩුව පාර්ලිමේන්තු විසිරුවලා තියෙනවා. පාර්ලිමේන්තු විසිරුවහරපු ආණ්ඩුවක ක්‍රියාකාරීත්වය පාර්ලිමේන්තු ප්‍රතිඵලයෙන් පස්සේ එන ශක්තිමත් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට වඩා වෙනස්. ඉතින් ඔබතුමාම දන්නවා අපි යම යම් තීරණ ගන්නකොට පැතිවරණ කොමිසම කියනවා ඕක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් රුපියල් 5000 දෙන්න පළවෙනි මාසේ දුන්නා. දෙවෙනි මාසේ දෙනකොට ලියුමක් ආව නවත්තන්න උනම්. ඒ නිසා ඒ ඡන්ද කාලේ තියෙන ස්වභාවය වෙනස්. ඒක රනිල් අගමැති හිටපු අගමැතිතුමාද දැන් ඉන්න විපක්ෂ නායක හිටපු විපක්ෂ නායකතුමාද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි හිටපු ආණ්ඩුව කරපු වැඩ කටයුතු වලදී
ඒවාට එරෙහි ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් කැප වී තිබෙන ජන වර්මකින් අපි ඉන්නේ. ඒ ගැන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි මතුන් මගේ අවසන් ප්‍රශ්නය දැන් ඔබතුමාලට මැතිවරණයකට යන්න පසුබිම සකස් කරලා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය. සියලුම පෙස්සන් නිෂ්ප්‍රභා කරලා ජනාධිපතිවරයාගේ තීන්දුව සාධාරණීකරණය කරලා තිබුණා. දැන් මැතිවරණයකට ඔබතුමාලා සූදානම්. කොහොමද මේ මැතිවරණය ජයග්‍රහණය පිළිබඳ ඔබතුමාලගේ කල්පනාව? අමතක කරන්න එපා අපේ රටේ ජනතාව නොවැම්බර් මාසයේ 18 වෙනිදා රටේ ජනාධිපති ඡන්දෙදි ඡන්දෙ පාවිච්චි කළා. දැවැන්ත ජයග්‍රහණයක් ගොඩබිම රාජපක්ෂ මැතිතුමාට ඒ වාගේම අපේ පොදුජන හවුලට පෙරමුණට පොටුව ලකුණට ලබා දුන්නා. ඒ බලවේගයෙන්ම තමයි පාර්ලිමේන්තුවේ නාමයෙන් දීලා තියෙන්නේ. අපි ජනතා විශ්වාසය කඩලා නැහැ. ආපු භයානකම අරමුදේ රට ඉදිරියේ මූණ දීලා ජන ජීවිතය මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරලා දෙනවා. නිකං හරි ලෝකෙ දිහා බලන අපේ රටේ හැම දෙනාම ජනමාධ්‍යෙන් තමුන්නාංශලාගේ ජනමාධ්‍යෙන් හැම ජනමාධ්‍යයකින්ම දකිනවා ලෝකයේ දියුණුම පෝසත්ම රට ලක්ෂයකට වැඩිය ජීවිතක්ෂයට පත් වෙලා අපේ රට ඒ අතින් ඉතාම ආදර්ශමත්ම අපේ වෛද්‍යවරු අපේ පොලිසිය ආරක්ෂක බලකාය තම රාජකාරි කළා මහජන ජීවිත ආරක්ෂා කරලා ආර්ථිකය ක්‍රියාකාරීත්වයට අධගෙන වෙත් තියෙනවා. ඡන්දේ තියන්න පුළුවන් තත්ත්වයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉඩකඩක් ලැබිලා තියෙනවා. ගියපු පැත්සන් වල ඉල්ලීම් පිළි අරගෙන නැහැ. දැන් මැතිවරණ කොමිසමට ඉතා ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට යමුත් සෞඛ්‍ය නීතිවල අනුව කටයුතු කරලා පවත්වන්න පුළුවන් අවස්ථාව තියෙනවා.